මේ වෙද්දි කතාවේ අයෙස්ට රයන්ලා එකතු වෙලා කරපු දේත් එක්ක අයෙස්ස රෝහල් ගත කරන්න උණු බව දරණි බලන හැමෝම වගේ දන්නවා. අපි මීට කලින් වීඩියෝවෙන් කිව්වා වගේම විනුලි මේ සිද්ධිය ලේසියෙන් අතාරින්නේ නම් නැහැ. මොකද විනුලිගේ හොඳම යාළුවාට මේ වගේ දෙයක් වුණා කියන්නේ ඉතින් විනුලි මේකේ සුළමුළ හොයා ගන්නවා අනිවාර්යෙන්ම. ඉතින් රියාසගේ කට්ටිය තමයි මේ දේ කළේ කියලා විනුලිට දැනගන්න ලැබෙනවා කියන්නේ ඒ හරහා රයන් කාගේ කවුද කියන එකත් විනුලිට දැනගන්න පුළුවන් වේවි. ඒ විතරක් නෙවෙයි ඉතින් අපි කලින් වීඩියෝවේ කිව්වා වගේම තරුමිනිගේ පැහැර ගැනීම ගැනත් බොහෝ විට මේ හරහම තමයි තොරතුරු හොයාගන්න පුළුවන් වෙන්නේ. කොහොම වෙතත් විනුලි අයෙස්ට ගහපු පලිය ගන්න අනිවාර්යෙන්ම රයන්මයි ඩ්‍රයිවර්වයි හම්බ වෙනවා කියලා අපි කලිනුත් ඔබට කිව්වා. ඒ විතරක්ම නෙවෙයි ඉතින් අනිවාර්යෙන්ම ඩ්‍රයිවර්ුයි රයනුයි දෙන්නම විනුලිගෙන් හොඳ පනිස්මන්ට් එකකුත් කනවා උතනදී. පස්සේ ඉතින් මේ කේස් එකට විනුලි රයන්ට උත්තර දෙන විදියට රයනුත් ඉතින් නිකම්ම ඉන්නේ නැහැ. මොකද රයන් විනුලිගෙන් නැවත නැවත පලි ගන්න හදනවා. ඉතින් මේ විදියට දිගින් දිගට යන මේ කේස් එක නිසා රයන් කියන්නේත් කොරතොට මුදලාලිගේම පුතා කියලාත් විනුලිට මේ හරහාම දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ ඉතින් දරණි කතාවෙත් අපිට ඉදිරියේදී සුපිරි එපිසෝඩ් ටිකක් නම් බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහසත් අපේ වීඩියෝ පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඉතින් අපේ වීඩියෝ ඔබට හොඳයි කියලා හිතනවා නම් අපේ වීඩියෝවට ලයික් කරන්න. ඔබට ෂෙයා කිරීමේ හැකියාව තියෙනවා නම් අපේ වීඩියෝව තවත් යාළුවන්ට බැලීම සඳහා ෂෙයා කරන්න. ඔබ ඉතින් තවමත් අපේ නාලිකාවට අලුත්ම කෙනෙක් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාන්න. එවිට ඉතින් ඔබට පුළුවන් අපි අලුත්ම වීඩියෝවක් ගෙනාපු සැනින්ම නැරඹීමට. එහෙමනම් ඉතින් නැවතත් හෙට දිනේත් අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.